හයි බෝන් කැනඩාවේ අපි අදත්වාලව විශේෂ වීඩියෝකට ආදරෙන් ගුතු කරගන්නා. ඉතින් ඔයාලට මතක ඇති පහුගිය දවස් ටිකේ අපි ඔයාලට ගොඩක් වීඩියෝ ඉදිරිපත් කළා කැනඩාවට වර්ක් පර්මිට් එන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝස් එක්ක ගොඩක් දෙනෙක් එකතු වෙලා තිබ්බා. ඒ වගේම අපෙන් අහපු ලොකුම ප්‍රශ්නයක් තමයි මොන වගේ ජොබ්ස් වලටද කැනඩාවට එන්න පුළුවන් කියලා. ඉතින් අද වීඩියෝ එක අපි ඔයාලට කියන්න හිතුවේ මොන වගේ ජොබ්ස් වලටද කැනඩාවට එන්න පුළුවන් මේ දවස්වල කියලා. ඉතින් ආ වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ජූලි අගෝස්තු මාසේ ලංකාවෙන් කැනඩාවට වීසා ඇප්ලයි කරපු වර්ක් පර්මිට් ඇප්ලයි කරපු ගොඩක් දෙනෙක්ට මේ දවස්වල වීසා ඇප්‍රූව් වෙමින් තමයි තියෙන්නේ. ඊට අමතරව ඔල්රෙඩි කැනඩාවට ආපු කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි යාළගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් අනිත් කට්ටියත් කැනඩාවට ආවට පස්සේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් ටිකත් අපි ඔයාලට අරගෙන එන්නම්. ඊට අමතරව තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඉතින් අපි වීසා හම්බෙච්ච අයට සුබපතනවා මේ වෙලාවේ. ඊට අමතරව තව විසිට් ආපු කෙනෙක්ටත් ඔන්න වර්ක් පර්මිට් එකක් ලැබුණා. එළිම එකක් ඇප්‍රූව් වෙලා. ඉතින් එයාටත් අපි සුබපතන අපි මේ වෙලාවේ බලන් ඉන්නවා නම් අපි අනිවාර්යයෙන්ම එයාගේ වීඩියෝ එකත් ඉක්මනට ඔයාලට අරගෙන එන්න. ඊට අමතරව ගොඩක් වෙලාවට අපි මේ වීඩියෝස් මෙහෙට ආපු අයගේ වීඩියෝස් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ගේ අතර මතයක් තියෙනවනේ කැනඩාවට එන්න විදිහක් නැහැ කියලා මේ දවස්වල. ඉතින් ඒ මතය දුරු කරන්නත් එක තමයි ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් කවුරු හරි කෙනෙක් අපි වර්ක් පර්මිට් ගැන ජොබ් ඔෆර්ස් ගැන කරපු වීඩියෝස් කොහොමද ජොබ් ඔෆර් එකක් හොයාගන්නේ කොහොමද වර්ක් පර්මිට් එකක් ගන්න කියලා අපි කරපු වීඩියෝස් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලාම ඒ වීඩියෝ එක බලලා එන්න කියලා මේ වෙලාවෙ ඉල්ලනවා අපි යමු වීඩියෝකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ දවස්වල කැනඩාවේ තියෙන වේකන්සිස් වලින් ගොඩක් ප්‍රමාණයක් තියෙන්නේ හොස්පිටලිටි කියන ෆීල්ඩ් එකට. ඉතින් ඊට අමතරව තියෙන දේවලුත් මම ඔයාලට කියන්න. මුලින්ම මම කියන්න හිතුවේ මෙටල් ෆැබ්‍රිකේටර්. මෙටල් ෆැබ්‍රිකේටර් ඊට අමතරව ෆුඩ් සර්විස් සුපර්වයිසර්. ෆුඩ් සර්විස් සුපර්වයිසර් කියලා කියන්නේ ගොඩක් දෙනෙක් කැනඩාවට එන්න අප්ලයි කරන ජොබ් එකක්. කැනඩාවට ගොඩක් දෙනෙක් මේ කැටගරි එක යටතේ කැනඩාවට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව එන්න ඉන්න අයත් ඉන්නවා. ඊළඟට මැනේජර්, ඇසිස්ටන්ට් මැනේජර්, රෙස්ටරන්ට් සුපර්වයිසර්, කාපෙන්ටර්, ෆිෂ් ප්ලාන්ට් වර්කර්, කස්ටමර් කෙයර් රෙප්‍රසන්ටේටිව්, වෙයර්හවුස් වර්කර්, මීට් කටර්, කුක්. ඉතින් කුක් කියලා කියන්නේ කැනඩාවට එන්න ගොඩක්ම ලොකු චාන්ස් එකක් තියෙන රැකියාවක්. ඔයාලා අපේ පරණ වීඩියෝස් බැලුවා නම් බලන්න ඇති කුක් කෙනෙක් විදිහට කී දෙනෙක් කැනඩාවට ඇවිල්ලාද කියලා. ඉතින් ඉස්සරින් ඉඳලම දැනටත් කැනඩාවට එන්න පුළුවන් හොඳම රැකියාවක් තමයි කුක් කියලා කියන්නේ. ඊට අමතරව බේකර්, ඊළඟට පර්සනල් සපෝර්ට් වර්කර්. ඉතින් අපි ඔයාලට වීඩියෝ එකක් ගෙනාව පර්සනල් සපෝර්ට් වර්කර්ස්ලා විදිහට කැනඩාවට ආපු කිහිප දෙනෙක්ගෙම. ඉතින් ආයේ වීඩියෝ එකත් බැලුවේ නැත්නම් ඔයාලා ගිහිල්ලා බලන්න. ඊළඟට ෆාම් වර්කර් සහ ෆාම් සුපර්වයිසර්. ඉතින් ෆාම් වර්කර්ස්ලාගෙත් අපි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඒ වගේම මේ දවස්වලත් ෆාම් වර්කර්ස්ලාට සහ ෆාම් සුපර්වයිසර්ස්ලාට එන්න පුළුවන් කැනඩාවට. ඊළඟට චයිල්ඩ් කෙයා වර්කර්, එයර් කන්ඩිෂනින් මෙකැනික්ස්, හෙයාර් ස්ටයිලිස්. ඉතින් හෙයාර් ස්ටයිලිස්ලා ගැනත් ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබ්බා. හෙයාර් ස්ටයිලිස් කියන්නේ කැනඩාවට එන්න පුළුවන් හොඳම රැකියාවක්. අපි ඔයාලට කැනඩාවට ආපු හෙයාර් ස්ටයිලිස් කෙනෙක්ගෙත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් කවුරු හරි බැලුවේ නැත්තම් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඊළඟට ට්‍රක් ඩ්‍රයිවර්, අතරව රෙස්ටුරන්ට් ජෙනරල් මැනේජර්, රෙස්ටුරන්ට් ෆ්‍රන්ට් මැනේජර්, රෙස්ටුරන්ට් සුපර්වයිසර්, කිචන් මැනේජර්, කිචන් සුපර්වයිසර්. මේ ජොබ්ස් වලටත් ගොඩක් ලංකාවේ ඉඳලා කැනඩාවට එන්න පහසු රැකියා. ඉතින් ඊට අමතරව හවුස් කීපින් සුපර්වයිසර්, රීටේල් සේල් සුපර්වයිසර්. රීටේල් සේල් සුපර්වයිසර් කියලා කියන්නේ ලංකාවේ අයට කැනඩාවට ඇප්ලයි කරන්න පුළුවන් තවත් හොඳ රැකියාවක්. ඉතින් ඔයාලා කාගාව හරි මේ රැකියාවල එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒක ඔගලන්ට එන්න පහසුවක් වේවි. ඊට අමතරව ඒ ජොබ්ස් වලට අදාළ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඉතින් ඉස්සරහට කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන නංගිල මලිල කවුරු හරි ඉන්නවා නම් මේ අදාළ රැකියාවකට ඔගලන් සුදුසුකම් හදාගන්න. අපි කරපු ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා මේ එක එක් රැකියාවලට අදාළ මොන වගේ සුදුසුකම්ද ඔයාලා හදාගන්න ඕනේ කියලා. විශ්ව අධ්‍යාපන සුදුසුකම් මොනවද, ඊට අමතරව රැකියාවල පුරුද්ද මොන වගේද තියෙන්න ඕනේ කියලා ඉතින් ඒ වීඩියෝස් බලලා මේ වගේ ජොබ් එකක් යටතේ සුදුසුකම් හදාගත්තොත් ඔයාලට කැනඩාවට එන්න පහසු. ඉතින් මේ ජොබ් වේකන්සිස් වලට කොහොමද ඇප්ලයි කරන්න ඕනේ මේ ප්‍රොසෙස් එක අපි කලින් වීඩියෝස් කිහිපයකම ඔයාලට අපි කියලා තියෙනවා. ඉතින් වීඩියෝස් කියලා බලන්න කියලා තමයි ඉල්ලන්නේ. මොකද අපි හරිම ඩීටේල් විදිහට එක්ස්ප්ලেইন කරලා තියෙනවා හැම දෙයක්ම
ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒ දේවල් අපි කන්ටැක් ඩීටේල්ස් ආලා තියෙනවා. ඒ දේවල් ගිහිල්ලා බලලා ඔයාලට පුළුවන් අපිව කන්ටැක් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආය හමු වෙමු කැනඩාවේ අපි.